හැබැයි මගේ මේ බෙදිල්ලට බණින අය දන්නේ නැද්ද දරුවෝ 378ක් ඉගෙනුම ලබන මේ පාසලේ නමට තමයි තොරතුරු තාක්ෂණ විෂයයේදී එකම කම්පියුටරයක්වත් නැහැ එකම ස්මාර්ට් බෝඩ් එකක්වත් නැහැ තොරතුරු තාක්ෂණ ගුරුතුමියගේ පෞද්ගලික කම්පියුටරින් තමයි තොරතුරු තාක්ෂණ සාමාන්‍ය පෙළ දක්වා ඒ විෂය 6-11 ශ්‍රේණිවල දූ දරුවන්ට උගන්වන. තව දුරටත් කියනවාද මේ කම්පියුටර් බෙදිල්ල ස්මාර්ට් බෝඩ් බෙදිල්ල ප්‍රින්ටර් බෙදිල්ල වැරදි කියලා. කාටද එහෙම කියන්න පුළුවන්? දැන් ලෝකෙ වටේ සැරිසරන පක්ෂවලට සල්ලි හොයනවා. එසේ මෙසේ මුදල් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගණන් මුදල්. හැබැයි ඒ මුදල් යොදවන්නේ නැහැ මේ රටේ අධ්‍යාපනය ගොඩනගන්න. මේක බංකොලොත් රටක්. මහලුකොට මේ රටේ නායකත්වය ගන්න විකල්ප නායකයෝයි කියා ගන්න කොට්ටාසේ. Tamanට සල්ලි එකතු කරගෙන පක්ෂේ ප්‍රවර්ධනයට යොදවනවා. එතකොට රටේ ප්‍රගතිය, රටේ ප්‍රවර්ධනය, ජනතාවගේ දුකට පිහිටවීම, අධ්‍යාපනය ගොඩනැගීම, ඒක වරදක්ද? සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩනැගීම, ඒක වරදක්ද? ඇත්ත වශයෙන්ම මේ බංකොලොත් රටේ 120,000 දැන්වත් අවබෝධ කරගන්න මේ රටට අවශ්‍ය කයිවාරුව නෙවෙයි මේ රටට අවශ්‍ය ක්‍රියාව මේ රටට අවශ්‍ය සෝබනකාරී දේශපාලන සංදර්ශන නොවේ මේ රටට අවශ්‍ය ප්‍රායෝගික සංවර්ධන වැඩසටහන අද අපි ආරම්භරෙන් කියන බලයක් නැතුව අපි අපේ යුතුකම් ඉෂ්ට කරනවා